அதோக்தம்பர் மாசே பலவெனிதா சுதுசபா மாதாவ ஜேசுகே குடா மலலேச விருத்தாவலியலாத் தெரியசா கன்யாவகே மங்கல்ய சமரணமா சுதுசபாவே தர்மதூத சேவாவே நாம சாந்தூரையன் லெச தெதினிக்குவ நாம் கரணமா கெனக் தமாய் தமங்க ஜீவித்தே வேடி காலையாக் ධර්මදූත සේවාව වෙනුවෙන් දෙවනාසගේ ධර්මයේ ප්‍රචාරය කිරීම වෙනුවෙන් මිනිසුන්ව කිතුනුවා බවට පත් කරන්නට වෙහසන සුදු ෆ්‍රැන්සිස් සේවියර් මොනිතුරු අනිත් කෙනා තමයි තමන්ගේ ජීවිතේ කුඩා අවදියේදීම දානශීලී කාර්මෙල් නිකායට ඇතුළු වෙලා කිසිම දවසක කන්‍යරාවෙන් එළියටවත් නොගිය ජනතාව අතරට ගොස් දේව ධර්මය දිවනහන්සගේ ආතරය කියාගන්නට බැරි වෙච්ච ඒ තෙරෙසා කන්‍යාව. නමුත් ඇයව ඇයි ධර්මදූත සේවාවේ නාම සාන්තූරය ලෙස නම් කරන්නේ. ඒ තමයි ඇයගේ කුඩා ජීවිත කාලය තුළ ඒ පුදුමාකාර විදියට අසනීප තත්ත්වයන්කින් පීඩාවෙන්ද කෙනෙක්. මේ හැම අසනීප තත්ත්වයක්ම මේ හැම වේදනාවක්ම ඇය විවිධ රටවල්වල ධර්මදූත සේවාවේ යෙදෙන අය වෙනුවෙන් කැපකිරීමක් කළා. ඔවුන් වෙනුවෙන් යාඥා කළා. ඒක නිසාම ඇව ධර්මදූත සේවාවේ නාම සාන්තුවරිය ලෙස අදට නියමිත සුදුසු විශේෂ වාක්‍ය තුළ අපිට පවසන්නේ කෙනෙක් දේවරාජ්‍ය උරුම කරගන්න නම් ඒ පුත්කල තමන්ගේ පාපවලට පසු තැවි කුඩා දරුවෙක් වගේ වෙන්නට ඕන කියන දෙයයි. ඇයි කුඩා දරුවෙක් දේවරාජ්‍යයේ උරුම කරගන්නට හේතුකාරකෙක් වෙන්නේ? ඒ තමයි දරුවෙ කියන්නේ බොහොම අවංක නියතමානී හැම දෙයකම තමන්ගේ දෙමාපියන් මත යැපෙන අව්‍යාජ වූ පුද්ගලෙක්. ජීවිතේ හුරුබුරු වංචාවක් නැති හිතේ එකක් තියාගෙන තව දෙයක් කරන කෙනෙක් නොවී දරුවෙක් කියන්නේ. ජීවිතේ හැම තිස්සෙම හැම දෙයක්ම විනිවිද පෙනෙන චරිතයක් තමයි දරුවෙක් කියන්නේ. ඒ වගේම අපිත් දෙවනහන්සගේ රාජ්‍ය ඇතුළුවෙන් ඇතුළු වෙන්නට නම් ස්වර්ග රාජ්‍ය උරුම කරගන්නට නම් අපි නුත් දෙවනහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපේ මුළු ජීවිතයම ඉතා ආදරණීය ජීවිතයක් වන්නටයි. දෙවියන් වහන්සේගේ ආඥා පනත්වලින් ලියවෙච්ච මුත්‍රා තබන ලද ස්වාමින් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව කැටයම් කරන ලද ජීවිත වන්නටයි. ජෙසුගේ කුඩා මලවල තෙරේසා කන්‍යාවගේ ජීවිත දිහා බැලුවත් අපි මේක දකිනවා. ඇයට දෙවියන් වහන්සේ පණිවිඩයක් දෙනවා ඇය කුඩා කල්පදීම මේ ජීවිතයට සමුදෙන බව. ඇය ඒ දේ සිද්ධි තබාගෙන හැම මොහොතක්ම දෙනහසට ප්‍රසන්නව ජීවත් වෙන්නට වෙර දරුවා. හැම දෙයක් තුළින්ම දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්නට දෙවියන්හන්සේට වර්ණනා කරන්නට ඇය උත්සාහ කළා. ඇගේ දුක වේදනාව කරදරයක් කරගන්නා වෙනුවට ඇය ඒ තුළින් යම් කිසි වූ පුණ්‍ය ක්‍රියාවක් කරන්නට වෙර දරුවා. අපේ ජීවිතවලින් තිල්ලන්නේ එකයි, අපි කොපමණ කාලයක් ජීවත් වෙනවද කියන දේ නෙමේ වැදගත්, අපි ජීවත් වෙන ජීවිතය ගෙවන්නේ කොහොමද කියන දෙයයි. ඉතින් අපිත්
ස්වාමින් වහන්සේගේ වචනවලට ගැනීමවලට අනුව අපේ ජීවිතත් හයිඩගස්වා ගනිමින් දෙවන් වහන්සේට ප්‍රසන්න ජීවිත ගත කරන්නට පෙරතරමු. ඔබ සමට ජේසු පිටයි.